கொழும்பு வராய நகரே இதிகிரீம் நතර කිරීමට මේවන විට ආණ්ඩුව තීරණයක් ගෙන නොමැති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් සුව බැලීම සඳහා කැබිනට් අනුකාරක සභාවක් පත් කර ඇති අතර ඒ මගින් ලබා දෙන අවසන් වාර්තාවට අනුව පමණක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්න බවයි අග්‍රමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. කොළඹ වරාය නගරයේ ඉදිකිරීම සම්බන්ධව පසුගිය ආණ්ඩුව සියලු කටයුතු කළේ විනීත භාවයකින් තොරවයි. නෛතික කරුණු ගණනාවක් අනුගමනය කිරීමෙන් තොරවයි. ව්‍යාකෘති සඳහා ගිවිසුම් අත්සන්කලේ කැබිනට් අනුමැතියකින් තොරවයි. ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුව අප මේ සියල්ල පිළිබඳ සොයා බැලුවා. ඒ අවස්ථාවේදී බැලූ බැල්මට පෙනී ගියේ මේ ඝනදෙනුව බරපතල සැක සංකාවන්ට හේතු වන බවයි. පසුගිය ආණ්ඩුව වරාය නගරයේ සම්බන්ධයෙන් සියලු වාර්තා සහ කරුණු මෙම සභාවට වසන් කර ඇති බව අපට පැහැදිලි වුණා. ඒ නිසා වරාය නගරයේ සංවර්ධන ව්‍යාකෘතිය පිළිබඳ සොයා බැලීම සඳහා මම විශේෂඥ කමිටුවක් පත් කළා. මේ කමිටුවේ සභාපති දරන්නේ මධ්‍යම පරිසර අධිකාරී හිටපු සභාපති අජිත කොස්තා මහත්මයා. මෙම විශේෂඥ කමිටුවේ වාර්තාව අධ්‍යයනය කර තව දුරටත් අවශ්‍ය වන්නා වූ සොයා බැලීම් සිදු කර අවශ්‍ය තීන්දුව తీන ගැනීම සඳහා මගේ සභාපතිවරුත් කැබිනට් අනුකාරක සභාවක්ද පත් කර තිබෙනවා. අප මේ ව්‍යාකෘතිය නතර කරන්නට තවම තීරණයක් ගෙන නැහැ. මේ ගිවිසුම අත්සන් කරද්දී නීතියට පටහැනි දේ සිදුවීම් ඇතනම් වංචා දූෂණ සිදුවී ඇතනම් රටට හානිකර කොන්දේසි ඇතුළත් වී ඇතනම් දේශපාලඥයන් හෝ වේවා නිලධාරීන් හෝ වේවා රාජායතන හෝ වේවා සමාගම් හෝ වේවා අප ඊට අවශ්‍ය නිසි පියවර ගන්නවා. අප විශේෂඥ කමිටු වාර්තා සහ ඒ පරීක්ෂණයේදී එලිදරව් කර ගන්නා කරුණු අනුව අවසන් තීරණය ගන්නවා. ඒ වාර්තා වුමනයි අපිට අවසන් තීරණයක් ගන්න. මේ අතර අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට මාස 3ක් සඳහා නිමවඩුණු මත වුණා. ගරු බැසිල් රෝන් රාජපක්ෂ මහතාට 2015 පෙබරවාරි මාස 18 වෙනි දින සිට මාස 3ක් තුළ පාර්ලිමේන්තුවේ රැස්වීමට උපමිනීමේ අවසරදී යුතුයම යෝජනා කරමි. දැනගන්න කැමතියි ගරු විපක්ෂ නායකතුමාගෙන් ඔහු අධ්‍යයන කටයුතු සඳහා ගොස් තිබෙනවාද එහෙම නැත්නම් අසනීප කටයුතු හේතු කොටගෙනද මේ පාර්ලිමේන්තුව දැනගන්න ඕන හොඳයි ගරු කතානායක අමාත්‍යවරු මාස 3-4 එන්නේ නැතුව ඔහෙ එන්නේ නැහැ කියලා ලියුම් එවන්න බෑ එන්නේ නැති හේතුව ගරු කතානායකතුමාටත් මේ පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුයි ඔව් ඒක හොඳයි ඔහු නිවාසයකට ඔහු මොකටද ගියේ කියලා ඔව් කාරණාවක් කිව්වනම් හොඳ තමයි ඔව් එතුමා මගෙන් ඉල්ලීමක් කරලා තිබුණා මේවනි යෝජනාවක් ඉදිරිපත් කරන්න කියලා එතුමාට ඒකට අපහසුතාවයක් තියෙනවා කියලා නමුත් සම්ප්‍රදායක් වශයෙන් මේ පාර්ලිමේන්තුවේ කවදාවත් එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමේදී එවැනි කාරණා දීලා නැහැ. නැහැ. හොඳයි මේක විශේෂ හේතුවක් වෙන්න ඇති. මේක විශේෂ හේතුවක් වෙන්න ඇති. එහෙම අහන්න යෝජනාව සභාව ඉදිරියේ තියෙනවා. එකඟ වීම හෝ නොවීම මන්ත්‍රීවරුන්ගේ සතු අයිතියක්. प्रवृत्ति ඉදිරි පවත්වන මහා මැතිවරණය අනිවාර්යයෙන්ම නව මැතිවරණ ක්‍රමයක් හඳුනාගෙන කළ යුතුයි. ඒක උත්තරයක් වශයෙන් කියන්න ලෑස්ති වෙන්න මේටි කරගන්න කල්මාදි. කවුද අපි දවසේ කියලා අපි අහුරොත් ඉල්ලුවේ? දෙහිනේ 36 අවුරුද්දක් ඉන්න පුළුවන් අපිට අල බහිනකම් මේ තැම්බෙලකම් ඉන්න බැරිද? ඒස උන අවුරුදු දෙකක්ම ගන්න. අපට හදිසියක් නැහැ. ඒ වගේම අල්ලස්සා දූෂණ වංචා කොමිෂම. ඒක නිලධාරීන් කියනවා අපිට අවශ්‍ය ප්‍රමාණයට වාහන නැහැ, නිලධාරීන් නැහැ, කාර්යාල පහසුකම් නැහැ. දින පොදුම කතාවක්. එහෙම මදිනම් රජය කළ යුත්තේ තවත් අතිරේක අලස්සා දූෂණ වංචා කොමිෂනක් පත් කරන්න. මේවා ප්‍රමාද කරන්න එපා. මිනිස්සුත් අතුරුදහන් වෙලා හමුද නැද්ද? ඊට ෆයිල් ටිකත් අතුරුදහන් වෙයි. අන්තිර ඔක්කො පුස්සක් වෙයි. එහෙම පූ කරන්න එපා. ඒක ප්‍රමාද කරන්න කියන එක අප රජයට බල කරලා කියනවා. නව රජයේ අතුරු අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට නියමිත රුපියල් 5000 ඇතුළු සියලු දීමනා මාර්තු මාස වැටුපට එක් කරන්නයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පවසනවා. එහි සභාපති පළාත් සභා මන්ත්‍රී කේ.ඩී. ලාල්කන්ද මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් මේ බව සඳහන් කළා.
දිනසියේ වැඩපිළිවෙල තුල රාජ්‍ය සේවකයන්ගේ දීමනා පිළිබඳ කිසිම සාකච්ඡාවක් නැහැ. තියෙන්නේ වැටුප් වැඩි කිරීම පිළිබඳ සාකච්ඡාවක්. පෙබරවාරි මාසයේ දෙන රුපියල් 5000 වැටුප් වැඩිවීමක් නෙමෙයි. රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුපට පිටින් දෙනු ලබන දීමනාවක් බවට ඒකපත් කරලා තිබෙනවා. මේක වැරදි. මේක කියපු දෙ නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් කරපු අයවැයෙන් ජුනි මාසයේ සිට ක්‍රියාත්මක කරන තෙක් රුපියල් 3000ක අන්තර් දීමනාවක් වැටුපට එකතු කරලා තිබෙනවා. දැන් ඒ රුපියල් 3000 දීමනාව වර්තමාන ආණ්ඩුව සලකනවා මේ ආණ්ඩුව දෙන දීමනාවක් විදියට. ආණ්ඩුව සලකලා තිබෙනවා රුපියල් 8000ක දීමනාවක් ගෙවනවායි කිය. ඒ අනුව තමයි කියන්නේ ලබන ජූනි මාසයේ සිට තවත් රුපියල් 2000ක් දෙනවා. එතකොට 10000 හරි කියලා. මේ ආණ්ඩුව තිබෙන්නේ අප්‍රේල් 23 වෙනිදා දක්වා පමණක් නම් අලුත් ආණ්ඩුව වෙනුවෙන් කොහොමද දැන් තියෙන ආණ්ඩුව තීරණ ගන්නේ? ඊට රුපියල් 2000ක් දෙනවයි කියන එකේ කිසිම වළංගුභාවයක් නැහැ. ආණ්ඩුව දීලා තියෙන්නේ දැනට රුපියල් 5000යි. ඒක දීමනාවක් විදියට දීම අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. එම රුපියල් 5000ත් ඇතුළු මේ වෙනකොට රාජ්‍යාංශයේ සේවකයන්ට වැටුපට පිටින් එල්ලලා තිබෙන සියලු දීමනා මාර්තු මාසයේ වැටුපට එකතු කළ යුතුයි. බණ්ඩාරවෙල කුරුකුඳේ ප්‍රදේශයේ ක්‍රියාත්මක උමාවය බහුකාර්ය ව්‍යාපෘති ඔස්සේ භූගත ජල සොරකමක් සිදුවමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනදාස කටුපොත මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කළොත් සිදුවන විනාශය සුළුපටු නොවන බවයි. ලිංවල ජලයේ සිඳියාම නායම් සහ පොළව ඉරිතැලීම් සිදුවීමෙන් මේ වන විට ප්‍රදේශවාසීන් දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙනවා. බණ්ඩාරවිල කුරුකුදේ ගම්මානයේ පහළින් වූ ප්‍රදේශයක උමාවය ව්‍යාපෘතිය ඉදිකිරීම ආරම්භ වන්නේ 2009 වසරේ අප්‍රේල් මාස 29 වනදායි. මධ්‍යම කඳුකරයේ දැවැන්ත උමං පද්ධති ජලාශ හා විදුලි බලාගාර ඉදිකිරීම ඉලක්ක කරගනිමින් සිදු කරන මේ ව්‍යාපෘතිය බාරව කටයුතු කරන්නේ ඉරාන සමාගමක්. මෙම ව්‍යාපෘතියෙන් බලපෑම් මෙල්ලවීම ආරම්භින්නේ කිලෝමීටර 15.2ක් දිගින් යුක්ත ප්‍රධාන උමං මාර්ගයේ වැඩ කටයුතු හේතුවෙන්. ප්‍රධාන උමගේ කිලෝමීටර 4ක් පමණ ඉදිකරන විට මෙහි බලපෑම දරුණු වී තිබෙනවා. මේ මුල් කාලේ පොළව යට කම්පනියක් වගේ අපට දැනුණ පායට මේ ඉරයි අර යහා පැත්තේ ඉරයි ඉරි දෙකක් යනවා ගේට පිටින් ගේ ඇතුලින් තව ඉරි දෙකක් යනවා අපි ණයවලින් තමයි මේ පේමන්ට් දාලා මේ සිවිලින් ගහලා තව අවුරුදු 20කට 30කට ගැටලුවක් නැතුව ඉන්න ගේ හදලා තියෙන්නේ උමාවය ව්‍යාපෘතිය හරහා සිදු වී ඇති ආසන්නතම විනාශයේ වාර්තාවන්නේ බණ්ඩාරවිල ප්‍රදේශයෙන් මකුලැල්ල එගොඩගම බෙහෙරගල තැන්න කුරුඳුකොල්ල හීලොය මැදපේරුව පල්ලිපේරුව යන ග්‍රාම නිලධාරී වසම්වල පානියලින් 120ක් පමණ සම්පූර්ණයෙන්ම සිඳියාම මීට කදිම නිදසුණක් දැන් අවුරුදු 20 ගානට වැඩි අපි පදිංචි වෙලා ඉතින් හැමදාම වතුර තිබුණා පල්ලැහෙන් තියෙන එක කිරිඳිගඟ ඔයේ ඒ වතුර අඩු වුණත් ලිඳේ වතුර අඩු වෙන්නේ නැහැ මගේ ලිඳේ වතුර මේ ජනවාරි 9 වෙනිදා සම්පූර්ණයෙන් හිඳලා ගියා 25 වෙනිදා මේ වේරගල තැන සම්පූර්ණයෙන්ම හිඳලා තිබ්බා ඊට පස්සේ මේ ලින් දෙකක් අපි දෙගොල්ලොන්ගේ හිඳිලා අපිට තියෙන විශාලම බය මේ ලිඳත් එක්ක ගෙවල් ඇදිලා යයි කියලා ඇතුළට ලිඳ කඩාගෙන වැටෙන වේගෙට පරිසර වේදීන් උගතුන් සහ ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය මත ආරම්භ වූ මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වර්තමානයේ වන විට නිසි අධ්‍යයනයක් ලබා ගැනීමට කිසිදු මූලාශ්‍රයක් නැහැ. මට හිතා ගන්න බැහැ සමහර විට ටනල් එකේ ඉඳලා මුදුනට කොච්චර දුරද කියලා. මම හිතන විදිහට මීට 400ක් නැහැ. තමාරට මීට 100ක් වෙන්න පුළුවන්. මීට 50ද දන්නෙත් නැහැ. මේවා පිළිබඳව කොහෙවත් අපට පැහැදිලි කිරීම කරලා ඉංජිනේරුමේ වර්තාවක් නැහැ. මකුලැල්ල පොයින්ට් එක. මේක තියෙනවා මීට 300 ගානක් ගිහිල්ලා. මොකටද මේ මීට 300 ගාන කියලා මේ කට්ටිය මේ මෙහෙවිදුම් කලේ පුහුල් පොලින් ඉඳලා මාතැටිල්ල ඔය ජලාශයට දාලා අරගෙන යන වතුර මදි ඒක නිසා මෙහි අය මට හිතෙන විදිහට මේ භූගත ජලයක් හොරකම් කරන්න කරපු වැඩක් මේක ඒ කියන්නේ යටින් උමං ගණනාවක් ගියා නම් ඒ උමං වලින් වතුර එනවා කරඳගොල්ලට උමං වලට වතුර අනික්ේ වයෙන් ගන්නකොට වෙන්නේ මතු පිට හිඳෙනවා හිඳෙන ඒක වළක්වන්න කිසි කෙනෙකුට බෑ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ නිම කිරීමට ඇති කොටස නිම කළ කොටසට වඩා වැඩි මීරිය බැද්ද මේ යන උමගේ උඩ තියෙන කොටසක් ඉදිරියටත් මීරිය බැද්ද හා ඒ අවට නායම් ඇති වෙනවා ඔබ හැම අවධානයෙන් ඉන්න ඒ පිළිමදවත් ඒකම මේ ව්‍යාපෘතිය මම හිතන්නේ කරගෙන ගියොත් මොකක්ද ඇති වෙන විපාකය කියලා හිතා ගන්න පුළුවන් දැන් තවත් වත් සමගින් රටවටා හිරෝ රටවටා හිරෝ
පාලින්දනුවර ප්‍රදේශීය සභාවේ සංධාන මන්ත්‍රීවරයෙකුට පහර දී දනගැස්වීමේ සිද්ධියට අදාළ චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අද අපමත මුදා හැරුණා. මතුගම මහේස්වත් චාමිනී විජේපණ්ඩාර මහත්මිය සහකාර මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරි අතර නඩුව අප්‍රේල් මාස 28 වනදා යලි කැඳවීමට නියමිතයි. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්න මෙරටින් පිටුවහල් කිරීම මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ ගුණකර තිබූ පෙත්සම අද නිෂ්ප්‍රභ කෙරුණා. කුමාර් ගුණරත්නට ජනවාරි 31 දක්වා පමණක් මෙරට රැඳී සිටීමට වීසා බලපත්‍ර ඇති බවත් ඔහු සංචාරක වීසා මත මෙරට රැඳී සිටමින් දේශපාලන කටයුතු නිරත වීම නීති විරෝධී බවට නීතිපති දෙපාර්තමේන්තු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම නිෂ්ප්‍රභ කළා. සූදානම හිරු රාත්‍රී 7න් සමුගෙන යන්නට පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ චංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:30ට. ආයිබෝවන්.